විශේෂයෙන්ම මේ වන විට වර්ෂාපතනය වැඩිවී විශේෂම ජලවිදුලියෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා කටයුතු කිරීම නිසා අපේ තාප බලාගාර විශේෂම දැවිතෙල් බලාගාර ඩීසල් බලාගාර පසුගිය මාස දෙක තුළ භාවිතයට ගැනුණේ ඉතාමත්ම අවම වශයෙන්. ජනවාරි මාසෙත් විදුලි බලමණ්ඩලය උපකල්පනය කළ තියෙනවා ඉතාමත්ම අවම මට්ටමින් තමයි දැවිතෙල් සහ ඉන්ධන භාවිතයෙන් අපිට විදුලිය ජනනය කරන්න සිදුවෙන්නේ කියලා. අපිට ලබා දීලා තියෙන දත්ත මත පදනම් කරගෙන අපි බැලුවම පසුගිය කාලේ පුරාට අපි බොරතෙල් ආනයනය කළ පිරිපහදුව අකණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා දෛනිකව සාමාන්‍යයෙන් දැවිතෙල් මෙට්‍රික් ටොන් 1400ක් 1500ක පමණ ප්‍රමාණයක් පිරිපහදුවෙන් අපිට නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය ප්‍රමාණයෙන් 90%ක් වැය වුණේ විදුලි ජනනය කරන්න. නමුත් පහුගිය මාස දෙකේ විදුලි ජනනයට දැවිතෙල් ප්‍රමාණය අඩුවීම සහ ලබන මාසෙත් දැවිතෙල් ප්‍රමාණය අවශ්‍යතාවය අඩුවීම නිසා අපිට මේ වන විට තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැවිතෙල් සහ නැප්තා කියන වර්ග දෙක අපිට විශාල වශයෙන් එකතු වෙලා තිබෙනවා. ලංකා ખનිත් තෙල් තොග ගබඩා පර්යන්තේ අපේ තියෙන ටැංකි පද්ධතියේ උපරිම ධාරිතාව දක්වා පැමිණලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට දැනුවත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. අපිට වැඩිපුර තියෙන තොග ප්‍රමාණය විශේෂයෙන්ම අපිට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් පවත්වගෙන වැඩිපුර තොග ප්‍රමාණය අපනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ අනුව ටෙන්ඩර් කමිටුවක් ඉදිරි සතියේදී පත් කර අපේ රටේ මේමන විට නිෂ්පාදන තියෙන අතිරික්ත දැවිතෙල් සහ නැප්තා ප්‍රමාණය අපි අපනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස දෙක තුන කාලය තුළ. තුම කොච්චරක් නැප්තයි ෆර්නස් ඔයිල් දැන් ගොඩ ගැහිලා තියෙනවද? ඒක සම්පූර්ණ තොගේ දැන්ට තියෙනවා මෙට්‍රික් ටොන් 69,000ක් විතර වගේ තියෙනවා දැවිතෙල්. කවද ටෙන්ඩර්ස් කතා කරන්න හදන්නේ? ලබන සතිය ඇතුලේ ඒ ප්‍රසම්පාදන කමිටුව දැන්වීම පළ කරයි. දැවිතෙල් භාවිතා කරන කර්මාන්ත තියෙනවා. ඒතර විදුලි බල මණ්ඩලය දැවිතෙල් මේ දවස්වල ගන්නෙම නැහැ. ඒතර ජනවාරි මාසේ වුන් කියලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 20,000ක් විතර තමයි අපිට ඕන වෙන්නේ කියලා විදුලි බල මණ්ඩලයට. මොකද අපි බැලුවා හැම තැනම තොග තියාගන්න පුළුවන්ද කියලා. අපේ දින සම්පූර්ණ තොග තියාගන්න පුළුවන් ප්‍රමාණයත් 90,000ක් විතර වගේ තියෙන්නේ අපේ ටැංකි ප්‍රමාණය.